අයිබෝවන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබ හමුවන මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත විදේශ සබඳතා අමාත්‍යංශින් සහ ශ්‍රී ලංකා දූත මණ්ඩලයනොත් COVID-19 අරමුදලට රුපියල් මිලියන 27ක පරිත්‍යාගයක් එම්සීසී අත්සන් කරන්නේ නැහැ තිලංග කියයි ජනපති සහ අගමැති එම්සීසී අත්සන් නොකරන බව කියලා නැහැ එරන් පවසයි කොරෝනා වලට බෙහෙතක් හොයාගත්තත් නැතත් රට විවෘත කරනවා ට්‍රම්ප් ගෙන් තවත් දැඩි තේන්දුවක් දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් බිලියන 1 ක්ම වා තිබෙන බව ජනාධිපති මාධ්‍යංශයේ විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. මේ අතර විදේශ සම්බන්ධතා අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා දූත මණ්ඩලයේද COVID-19 අරමුදලට රුපියල් මිලියන 27ක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා. COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පත් ශේෂය රුපියල් බිලියන 1 ක්ම වා කුස් තිබෙනවා. විදේශ සම්බන්ධතා අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා තානාපති සේවා කාර්ය මණ්ඩලය විසින් COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 27.7ක් පරිත්‍යාග කර තිබෙනවා. මුදල් ඇතුළත් චෙක්පත විදේශ සම්බන්ධතා අමාත්‍යංශයේ ලේකම් රවිනාත ආර්යසිංහ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාර දෙනු ලැබුවා. මෙම අවස්ථාවට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද එක්ව සිටියා. ජනාධිපති අමාත්‍යංශය සඳහන් කළේ COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට ශ්‍රී ලංකා ටෙලිකොම් පීපල්ස් හා මොබිටෙල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතන රුපියල් මිලියන 5ක් පරිත්‍යාග කළ බවයි. ඊට අදාළ චෙක්පත ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාර දෙනු ලැබුවා. මොබිටෙල් ප්‍රධාන විධායක නිලධාරි නලින් පෙරේරා මහතා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයන් ඊට එක්ව සිටියා. ජාතික ඖෂධ නියාමන අධිකාරිය අරමුදලට රුපියල් මිලියන 5ක් ප්‍රදානය කර තිබෙනවා. ඊට අදාළ චෙක්පත ජනාධිපතිවරයා වෙත පිළිගැන්වුණු අතර අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය ඇතුළු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානීන් විශේෂ ආයෝජන සැලැස්මක් ක්‍රියාවට නංවා චීනෙන් ඉවත්ව යන අමරිකානු ආයෝජන ශ්‍රී ලංකාවට ලබා ගැනීමට පියවර ගත යුතු බව සමගි ජනපල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විශේෂණ රජෙන් ඉල්ලීමක් කරනවා කඩිනමින් අපේ රටට ලැබුණු කෝටි 2400ක ඉතාමත්ම සහනපොලී ණය ඒ ලෝක බැංකුවෙන් ලැබුණු ඒ ශක්තිය අපි වහාම සෞඛ්‍ය ශාස්ත්‍රය ගොඩනගන්නට දියුණු කරන්නට අපි පාවිච්චි කරන්නට කාලවකවානු සහිතව එම වටිනා අරමුදල් උපයෝගී කරගෙන අපේ රටේ සෞඛ්‍ය යටිතල පහසුකම් තවදුරටත් දියුණු කරන මානව සම්පත භෞතික සම්පත ශක්තිමත් කරලා මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න භාවය සාක්ෂාත් කරන්නට තහවුරු කරන්නට මේ වටිනා ලෝක බැංකු අරමුදල් ඉතාමත්ම ඉක්මනින් පාවිච්චි කරන්න කියන එක මම යෝජනා කරනවා. ඒ වගේම පාවිච්චි කිරීමේ ක්‍රමවේදයේදී ක්‍රියාශීලීත්වය, කාර්යශූරත්වය, උසස් ඉලක්ක සපුරාලීම වැනි ඒ උසස් මිමි හඳුනාගෙන ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්නයි කියලා මම යෝජනා කරනවා. ඇමරිකා එක්සත් ජනපදයේ තීන්දුව කළා තිබෙනවා චීනය අතහැර යන ඒ කර්මාන්ත ශාලා වලින් තාමත් වැඩි ප්‍රමාණයක් කර්මාන්ත ශාලා ඉන්දුනීසියාවට ගෙනහිල්ලා ස්ථාපනය කරා. චීනෙන් පිට වෙන ඇමරිකානු ආයෝජන ඒ රටට ගෙන්වා ගන්නට කරන පරිශ්‍රමයම අපේ රටටත් ක්‍රියාත්මක කරන්න අපි යෝජනා කරනවා. විශේෂ ආයෝජන සැලැස්මක් නිර්මාණය කරලා චීනය අතහැර යන ඇමරිකානු ආයෝජන අපේ ශ්‍රී ලංකාවට ගෙනවිල්ලා විශේෂයෙන්ම ලබා පහසුකම් ලබා අපේ රටට පුළුවන්කම තිබෙන්නට ඕන විශේෂ ආයෝජන සැලැස්මක් ප්‍රතිපත්තියක් තුළින් චීනය අතහැර යන ඇමරිකානු ආයෝජකින් අපේ රටට ගෙන්වලා MCC ගිවිසුම් අත්සන් කිරීම සඳහා කිසි ලෙසකින්වත් කටයුතු නොකරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. MCC ගිවිසුම් අත්සන් කිරීම සම්බන්ධව යම් කිසි තීරණයක් අරන් තියෙනවද නැත්නම් ඇමරිකානු රජය පිළිපැත්තේ මොනවා හරි එහෙම යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවද? මං හිතන්නේ කවුරුත්වත් මේ වෙලාවේ ඔය ගැන කතා කරනවත් කියලා. ඒ වගේම තව කාලයක් යනකොට මේ ඇමරිකාවට අනිත් රටවල් වලින් උදව් කරන්න වෙයි මෙහෙම ගියොත් ඒගොල්ලන්ගේ වෘත්ත ආර්ථිකය දැන් සම්පූර්ණයෙන් උස්සලා පොලේ ගහලා තියෙනවා. අභ්‍යන්තරව ඒගොල්ලන්ගේ සමාජීය ප්‍රතිපත්ති වැටිලා තියෙනවා. ජනතාව අපේ බේරගන්න බැරුව දහස්කුත් දෙනා ජීවිතක්ෂයටපත් වෙනවා. මිලියන ගාණක් මිනිස්සු අසාධ්‍ය තත්ත්වයටපත් වෙලා තියෙනවා.
කොහොමයි ඇමරිකාව ප්‍රතිපත්ති කොහොම ඇමරිකාව ආර්ථික ප්‍රතිපත්ති කොහොම ඇමරිකාව සමාජීය සුරක්ෂිතභාවය ඒක නිසා දැන් අපොහොසත් වෙච්ච ආර්ථික ප්‍රතිපත්තියක ලෝකයේ කියන වෙලාවේ මොන MCC ද MCC එකක් හදන්න වෙනවා දැන් ආසියාවේ MCC එකක් හදන්න වෙනවා ඒක ආසියාවෙන් හදලා සමහරට අපි ඔක්කොම රටවල මුදල් ටිකක් දෙන්න වෙයි තව අවුරුදු පහක් යද්දී ඇමරිකාවට ලංකාවේ වවන්න පුළුවන් හැම දෙයක්ම අපි පිට රටෙන් ගෙන මෙන්න මේ ක්‍රමය අවසන් කරලා අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් අපේ ගොවියන්ට යම් කිසි මුදලක් අතට ලැබෙන විදිහේ ක්‍රම වේදයකට යන්න රජය සැලසුම් කරගෙන යනවා. ඉතින් මෙන්න මේක අපි හරියට ක්‍රියාත්මක කරොත් අපේ රටේ විදේශ විනිමය ඉතුරු වෙලා අපේ ගොවි ජනතාව පොහොසත් යමක් මුදලක් අතේ ඇති ගොවි ජනතාවක් බවට පත් කිරීමේ හැකියාව තියෙනවා. MCC ගිවිසුම රටට වාසිදායක බව පිළිගැනීමට තරම් ආණ්ඩුව නිහතමානී නොවුනද එමකින් රජයට අත්වන වාසියේ සූක්ෂමව අත්පත් කර ගැනීමට කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒරාන් වික්‍රමරත්න මහතා පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ කරන පතිබෝ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමි. මේ රජයට තියෙන්නේ ඒකාධිපති මනසක් තියෙන්නේ. කතා කරනකොට කිව්වා ඡන්දෙට ඉස්සලා අපි දන්නවා කොහොමද පුදල් හොයන්නේ කියලා කිව්වා. ඔන්න කතාව. හැබැයි ඇත්තටම මොනවද වෙලා තියෙන්නේ සම්පූර්ණ ලෙස ආර්ථිකය අකර්මණ්‍ය වෙලා තියෙන්නේ දැඩි පීඩනාවක මිනිස්සු ඉන්නේ සමහර අය ඉබේටම ප්‍රශ්නයක් අහනවා කවුරුත් තෑග්ගක් නිකන් දෙයිද නැත්නම් මොන හරි බලාපොරොත්තු වෙයිද කියලා ගෑල්ලමෙට ගිහිල්ලා තෑග්ගක් දුන්නහම ඒක යාත් කල්පනා කරනවා ඇති මේක මගේ ආදරයට දෙනවද වෙන මොන හරි බලාපොරොත්තුෙන් දෙනවද කියලා ඉතින් ඒ වගේ සැක තියෙනවා ඕනෑම දීමනාවක් තුල මේ MCC කිවිසුමට ගියොත් ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ එළියට බහැලා කියන්න ඕනේ ප්‍රසිද්ධේම අපිට MCC එක ඕනේ නැහැ අපි ඒක ගන්නෙ නැහැ කියලා. ඒ දෙන්නගෙන් එක්කෙනෙක්වත් ඒක කිව්වේ නැහැ. බයෝට එකක් දාලා සඳහන් කළා මේක රට පාවල දෙන ගිවිසුමක්. මේක අස්සම් කළොත් අපිට අනුරාධපුරයටවත් වන්දනාවේ යන්න බෑ කියන ඔය කතාව තමයි හදලා හැම තැනම කිව්වේ ඡන්දෙට ඉස්සලා. නමුත් ඒ දෙන්න එක වචනයක් කිව්වේ නැහැ මේක ගන්නෙ නැහැ කියලා. දැන් කොමිටියකුත් පත් කළා තියෙන ඔය ක්‍රමවේද මිනිස්සු දන්නේ නැතයි. හරිද? ඊට පස්සේ කොමිටියෙන් කියයි ඔය සංශෝධන දෙකක් කළොත් කරලා අපිට අපේ ඇඟ බේරගෙන අනේ ඔය සල්ලි ටික ගන්න කියලා. ඉතින් ඕක තමයි ඇත්ත කතාව ඔය MCC කිවිසුම ගැන. මැතිවරණ කල්දැමීමේ උත්සාහයක විපක්ෂය නිරත වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමි. රටේ පවතින තත්ත්වය රට මුදවා ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට තමන්ට දීපු ජනවරම පැහැදිලිව නිවැරදිව ඉක්මනින් ක්‍රියාත්මක කිරීම සඳහා මේ රටේ මහා මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය පසුබිම ඉතාම කෙටි කාලෙකින් නිර්මාණය වෙයි කියන විශ්වාසය අපිට තියෙනවා. විපක්ෂයට ඒ අවශ්‍යතාවය ඡන්දයකට මුහුණ නොදීම. මොකද අපි දන්නවනේ දැන් 100% දක්වා ජනාධිපතිවරණයේදී ඡන්ද පදනම අඩු කරගත්ත ජනතා විමුක්ති පෙරමුණ කවදාවත් වැරදි හදාගන්න නැති කණ්ඩායමක් කියලා प्रतिक्षेप එකම උත්සාහය මැතිවරණයක් නොපැවැත්වීම එහෙම නැත්නම් කල් දැමීම එයාලා ආණ්ඩුව කරපු කාලෙන් දිගින් දිගටම මැතිවරණ කල් දාලා තියෙනවා. ඩොලර් මිලියන ගණනින් විදෙස් ආධාර මෙරටට ලැබී ඇති බවත් ඒවා ජනතාවට ලබා දීම සඳහා වත්මන් රජය කටයුතු නොකරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජේමුණි සොයිසා මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමි. මේ අරුබුදේ හොඳට පැහැදිලි වෙනවා. අප්‍රේල් මාසයේ 30 අතුරු සම්මත ගිණුම ඉවර වෙනකොට අමාත්‍යංශ ලේකම්වරු ප්‍රතික්ෂේප කරා ඇමතිවරුන්ගේ ඉන්ධන ගිණුම දෙන එක. ඒකට මේගොල්ලෝ විසඳුමක් ඇයිට මොකද කරේ? අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් දැම්මා ඇමතිවරුන්ගේ ඉන්ධන සහ දීමනාව ගෙවන්න. එතකොට අපට පැහැදිලි මෙතන මුල්‍ය අරබුදයක් අනිවාර්යෙන් තියෙනවා. ඇමතිවරු කියනවා අගමැතිතුමා කියනවා විදේශ ආධාර ලැබුණේ නැහැ කියලා. හිටපු අගමැතිතුමා කියනවා ලැබුණා කියලා. එතකොට අපට කුකුසක් සැකයක් විචිකිච්ඡාවක් සංකාවක් මතුවෙනවා මේ රටේ ජනතාවට. අපි දන්න විදියට අප්‍රේල් මාසයේ ඇමරිකන් ඩොලර් 1.3ක් අපට ඇමරිකාවෙන් ලැබුණා. මැයි මාසයේ ඇමරිකානු ඩොලර් මිලියන 4.5ක් ලැබුණා. එතකොට අපට ඇමරිකන් ඩොලර් මිලියන 5.8ක් ඇමරිකාවෙන් ලැබිලා තියෙනවා මේ මාස දෙක ඇතුළත. ඊළඟට යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 22ක් අප්‍රේල් මාසයේ ලැබිලා තියෙනවා. ඉතින් අපි කියනවා කරුණා කරලා මේ ආධාර ලැබුණ නැහැ කියලා ඇමතිවරු කොච්චර පුන පුනා කිව්වා. ඉතින් අපි කියනවා මේ මුදල් ලැබිලා තියෙනවා කරුණා කරලා මේ මුදල් වලින් රටේ ජනතාවට සහන දෙන්න. කර්මන්ත
සමර්ථ ශාලා පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කරන අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය මෙරටට ගෙන්වීමට කිසියම් ක්‍රමවේදයක් සකසා දෙන ලෙස සමස්ත ලංකා පොලිතී නිෂ්පාදකයන්ගේ සහ ප්‍රතිචක්‍රීකරණන්ගේ සංගමයේ සභාපති අනුර විජේතුංග මහතා පවසනවා. කර්මාන්තශාලා පවත්වාගෙන යන්න කියලා රජයෙන් කුලසෙන දෙනලා අපිට අවසර දීලා තියෙනවා. අපි දැන් කර්මාන්තශාලා පවත්වාගෙන යන්න ඕනේ. හැබැයි අමුද්‍රව්‍ය දීලා නැහැ. මේක ඇවිල්ලා කාර්යකාරී කකුල් දෙක කපලා කියන දැන් උපදුවපන් කියලා. දුවන්න බෑ. කකුල් දෙක නැහැ නේ. ඒ වගේ තමයි අපිට කර්මාන්තශාලා පවත්වාගෙන යන්න අවශ්‍යම කරන අමුද්‍රව්‍ය ටික නැති කරලා අපිට කියන කර්මාන්තශාලා පවත්වාගෙන යන්න. සේවකයන්ට පටිනටි ගෙවන්න. කිසිම සේවකෙක් අයින් කරන්න එපා. අපි කැමති. අපි කැමති අපේ කර්මාන්තශාලා දුවන්න. නමුත් අමුද්‍රව්‍ය පිළිබඳ තීරණයක් මම හිතන්නේ හැකි ඉක්මනට රජයේ විසින් ගණී කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද මේක විශාල අර්බුදකාරී තත්වයකට යනවා. මාසේ මුල වෙනකොට කර්මාන්තශාලා දුවා ගන්න බැරුව. අද මේ මොහොතේ තීරණයක් ගත්තත් ඒ පාණ්ඩ ආනයනය කරන්න අවසර දෙන්න දවස් 40ක් 45ක් යනවා ලංකාවට බඩු වෙන්නේ. ඒතර කර්මාන්තශාලා පවත්වාගෙන යන්න බැරි වෙනවා අපිට ලබන මාසේ වෙනකොට. අමුද්‍රව්‍ය නැතුව. අමුද්‍රව්‍ය හිඟයක් එනවා. මේ තහනම් කිරීම තුලින් වෙන්නේ ඩොලර් යන්නේ නැවතිනවා හරි. නමුත් ලංකාවට ඩොලර් එන එකත් නතර වෙනවා. මොකද හේතුව එක්ස්පෝර්ට් එකක් කරොත් තමයි අපිට නව කොරෝනා වෛරසය සඳහා ඉදිරියේදී ඖෂධයක් හෝ එනතක් සොයා ගැනීමට හැකියුවත් නැතත් තමන් රට විවෘත කරන බව අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර තිබෙනවා. There's never been a vaccine project anywhere in history like this. And I just want to make something clear. It's very important. Vaccine or no vaccine, we're back. ඊයේ පැවති දෛනික මාධ්‍ය හමුවේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ රාජ්‍ය සහ පෞද්ගලික දෙයංශ එක්ව ඉතා කඩිනමින් ඖෂධයක් සොයා ගැනීමට කටයුතු කළ යුතු බවයි. මෙවන විට ඊට අදාළ සියලුම පහසුකම් තමන් ලබා දී ඇති බවද ප්‍රකාශ කර තිබෙනවා. මාධ්‍යවේදීන් ඉදිරියේදී රට විවෘත කරන්නේ කවදාද යන්න ඇසූ පැනයට පිළිතුරු ලබා දෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ ඖෂධයක් නිපදවීමට හැකියාව ලැබුණද නොලැබුණද තමන් ඉදිරියේදී රට විවෘත කිරීම කටයුතු කරන බවයි. ජන ජීවිතයේ සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමත් ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීමත් තව අවශ්‍යතාවය බවත් ඉදිරිදී තමන් ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් එහිදී ප්‍රකාශ කර තිබෙනවා. කිසිවෙතත් ඇමරිකානු විශේෂඥයින් පවසන්නේ මෙම වසර අවසන් වීමට ප්‍රථම එන්නතක් වූ ඖෂධයක් නිපදවීමට අවශ්‍ය පරිසරය සැකසී නොමැති බවයි. මෙවන විටත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බවද එම විශේෂඥයින් පෙන්වා දී තිබෙනවා. එහෙත් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ මෙම වසර අවසානය වන විට ඖෂධයක් හෝ එන්නතක් නිපදවීමට හැකියාව ලැබෙනු ඇති බවයි. ඒ පිළිබඳව දැඩි විශ්වාසයක් තමන් තුළ පවතින බවත් එසේ නොවුනොත් රට විවෘත කිරීමට තමන් කටයුතු කරන බව එම මාධ්‍ය හමුවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර තිබෙනවා. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ මධ්‍යාහ්න 12 ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.